පුංචි උදාහරණකින් මම ඔයාලට තව දෙයක් කියන්නම්. ඊට පස්සේ මම අද වැඩි කතා කරන්නේ නැහැ. මම යනවා මල ගෙදරක. එක තාත්තෙක් ඉන්නවා. මේ සමාජේ ගොඩක් කට්ටි ඉන්න දන. මේ තාත්තා දරුවෝ ගැන වර්ණනා කරනවා තමන්ගේ දරුවෝ ගැන. එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ අවුරුදු 10ක් විතර ඒ ඉංජිනේරියෝ කෂෙන් රාජකාරී කරනවා. එහෙ බැඳලා එහෙ ළමයි දෙන්නකුත් ඉන්නවා. තව එයාගේ අනිත් දරුවා හොඳට ඉගෙනගෙන විභාග පාස් කරලා ගිහින් ඉන්නවා වෙන මේ ගමෙන් පිට ගමකට. මේ දරුවා එහෙම බැඳලා එයාට ළමයි දෙයක් ඉන්නවා. ඒ ස්කෝලවල දරුවෝ ටික යවාගෙන එහෙ ඉන්නවා. ඔය ගෙදර ඉන්නවා මේ තාතර කාලකන්ණිය අපතේ. කවුද මේ කාලකන්ණිය අපතයා? ඉගෙනගත්තු නැති එක. ඉගෙනගත්තේ නෑ මේක. මේක කුලී රස්සා කරන්නේ. මේකට දරුවෝ තුනක් ඉන්නවා. මේ කාලකන්ණිය අපතේ දරුවෝ තුනක් ඉන්නවා. මේක යනවා දරුවෝ වෙනුවෙන් වැඩ කරලා තියනවද? නෑ අම්මේ තාත්තා ඉගෙන ගන්න නෑනේ. ඔන්න ඉතින් ඔහොම යදි මේක ඉතින් කුලී රස්සා විතරනේ තියන්නේ නේද? මේ තාත්තා සමාජාර මිනිස්සු එක්ක කියනවා මගේ තාත්තා අරයා මගේ දරුවා ලොකු දරුවා මෙහෙ අනිත් දරුවා මෙහෙ කියලා මහා අභිමාණයෙන් කතා කරනවා. මම බලාගෙන මූණ හොඳ අභිමාණකින් කතා කරනවා අර පිරිසත් එක්කලා. නමුත් අර ඉගෙන ගත්ත නැති එකා ගැන කතා කරද්දී මම හොඳට අහගෙන හිටියා. මම දන්නවා යමක් දැනන හිඳ මගේ අවධානයෙන් හිටියා. අනේ මේක කාලකන්ණියා ගැන කාලකන්ණියා කියන්නේ තෝ මොනවා කියන්නේ නේද මේ තාත්තා? හරි. ඒ වගේම උඹලා වගේමයි. උඹලත් ඕක තමයි. උඹලගේ හොඳ දරුවෙක් ඉගෙන ඉහළට යනවා නම් ඒක තමයි හොඳ එක. ඈ ගෙදර ඉන්නවා නම් කුලී දස්සා කරගෙන ජීවත් වෙන එකේ ඒක අපතය. උඹලගේ දැක්මත් ඕක. උඹලා සමාජයේ ගිහින් කියන්නේ තොන්න ඕක තමයි. ඒ හින්දා උඹලම මේක අහගෙන ඉන්න උඹලට ගොඩක් වටිනා මේ කතාව. අද වත්මන් තාත්තා උඹලා සමාජයේ ඉතරා උඹලා කතා කරන්නේ උඹලගේ අර හොඳට ඉගෙනගත්තු දරුවෝ ගැන තමයි ලොකුවට මහා වර්ණනා කරන්නේ. ඒ හින්දා මේක උඹලා කැටියෙන් හරි අහගෙන ඉන්න බුද්ධිය තුලින් මට අදාළ නැහැ තුපි ගත්තත් එකයි නැදත් එකයි. ඉතින් මේ කාලකන්ණි දරුවා ගැන කියනවා මේකයි අපතය කාලකන්ණියා. ඈ කී කිය තාත්තා සෑහෙන්න කතා කරන ඒ දරුවා ගැන. ඉතින් ඔහොම යනවා. මට හිතුණා මෙතන මෙහෙම දෙයක් තියෙනවා මට පොඩ්ඩක් මෙතෙන්ට යන්න ඕන කියලා. මාත් ඔය අනුන්ගේ දේවල්ට ගොඩක් කටදාන එක. මාත් ඊට පස්සේ හැබැයි හැම වෙලාවෙම දාන්නේ නැහැ. හිතුණොත් දානවම තමයි. මරන් කෑවත් මට ඒව අදාල නැහැ. ඒක ඉතින් ඒක වෙනවා. ඔහොම යද්දි මං අහනවා තාත්තේ ගොඩක් හොඳයි. හොඳ දරුවෝ දෙදෙක්ව හදලා තියෙන්නේ. ඔහොමම යන ගම මං අහනවා තාත්තේ දැන් ඔය ඇමරිකාවේ මේක ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවා ඔයාව බලන්න කීපාරක් ආවද? මේ අවුරුදු 10ටම එක දවසක්වත් ඇවිල්ලා නැහැ. මේ තාත්තා වර්ණනා කරන දරුවා මහා යෙලින් වර්ණනා කරේ ඒ දරුවා ගැනයි. ඒ දරුවා එක දවසක්වත් මේ තාත්තා බලන්න ඇවිල්ලා නැහැ. මම යනවා දෙවෙනි දරුවා ගාවට. ඒ දරුවා අවුරුද්දකට සැරයක් දෙකක් අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා එනවා. අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා එනවා. අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා එනවා. ඒ කියන්නේ අවුරුද්දකට අවුරුද්දයක් අතර වගේ සැරයක් ඇවිල්ලා යනවා. ඒක කොහොමද ඔයාලට තේරෙන්නේ? අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා යනවා. එතකොට තේරෙන්නේ කොහොමද ඔයාලට? ඇවිල්ලා මේ තාත්තා අම්මෙක් ඉඳලා දයන්නේ. ඈ ඉඳලා සතියක් ඉඳලා ගත කරලා දයන්නේ. එහෙනම් කොහොමද යන්නේ? ආවා ගියා. මේ අභිමානනීය දරුවෝ මේ තාත්තගේ. මේ දෙවෙනි අභිමානනීය දරුවා මේ තාත්තගේ. කාලකන්ණිය අපිට ගැන මං අහන්න කියන වැඩක් තියනවාද ඒක ගැන අහලා? ඊට පස්සේ ඔහොම යද්දි මං ආය යනවා. තාත්තේ වාට වතු පිටි බංගලා තියෙනවද? ආදායම් මාර්ග තියෙනවද? රජේ රැකියා කරාද? ඈ බැංකුවේ සල්ලි මොනවද හරි දාන් තියෙනවද නැහැ? මම දන්න කෙනෙක් හොඳට දන්නවා. නැහැ. ඊට පස්සේ මම අහනවා තාත්තේ වාට ඔය රටේ ඉන්න දරුවා සල්ලි කීයක් විතර එවනවද? මොකද මෙයා මං යුදමුදා පොලිසිය හිටියේ හමුදාවේ අය ඉන්නවා නම් දන්නවා යුදමුදා පොලිසිය කොහොමද කියන එක. ඒ එතන ඉඳලා ආපු මට මිනිහෙක්ගෙන් දෙයක් ගන්න ඕන නම් ඒක හරියටම ගන්න දන්නවා. ඈ වටේ යවලා හරි කොහොම හරි මම ඒක ගන්න ඕන දේ ගන්න දන්නවා මම. මට ඒක ලොකු ආබාධයක්. යුදමුදා පොලිසිය අවුරුදු ගාණක් රාජකාරී කරපු එක මට ලොකු මේ ගමම් මගේදී ලොකු දෙයක් වුණා ඒක. හැමදේම මට අත්දැකීම් ගිය ගමම් මගේ. පහුගිය මගේ මතක කාලේ තියෙන ඔක්කොම මට වටිනවා මිතාල. ඉතින් මං අහනවා දෙවෙනි දරුවා තාත්තේ වාට කීයක් විතර එවනවා? එයාට එවන්න නැහැ. ඇයි? පළවෙනි දරුවාට එවන්නත් නැහැ. ඕස්ට්‍රේලියාවේ මේ දරුවා ඉංජිනේරුවෙක් වශයෙන් හිටියට එවන්න සල්ලි නැහැ. මොකද එහෙ පදිංචි දරුවෝ දෙන්නව එහෙ අධ්‍යාපනය. එතකොට සල්ලි එවන්න තියෙනවද? නැහැ. දෙවෙනි දරුවාටත් ඒකයි. අම්මේ තාත්තේ ගමෙන් පිට පදිංචි එහෙ රැකියාව කරන්නේ. දරුවෝ දෙන්නත් ලොකු ඉස්කෝල වලට යන්නේ. ලොකු ලොකු පන්ති වලට යන්නේ. ඉතින් ඒවට සල්ලි යද්දි මේ තාත්තට එවන්න සල්ලි තියෙනවද මේ දරුවාට? නැහැ. නමුත් අභිමානනීය දරුවෝ දෙන්න නේද? ඊට පස්සේ අර මූණ තිබ්බ අර ලස්සන ගතිය වොන් අඩුවේගෙන යනවා මේ තාත්තගෙන. මං අහනවා අම්මේ තාත්තේ මොළොද රහන් ඉන්නවනේ
හොඳයි අහන් ඉන්න තමා වුණා. අහන එක මෙතනින් අරගෙන හිතන්න පටන් ගන්න ඉල්ලන්න. හිතන්න පටන් ගන්න ඕන උඹලා. අද වෙලා තියෙන මේ සිංහලයා හිතන්න පටන් ගන්න හිතන්නේ නැහැ. හරි හිතිල්ල නෙමෙයි සිංහලයා මේ හිතන්නේ. එතරම් මේ වැරදිලා සිංහලයා අවදි වුණොත් මේ ලෝකෙ සුද්ධ පදිරි. මම බය නැතුව දන්නවා. සුද්ධ පදිරි මේ සිංහලයා අවදි වුණා. අවදි කරන්නේ වහලා තියෙනවා. හැම තැනම අපි වහලා ඉවරයි යන්නේ. ඉතින් තමන් පුළුවන් නම් තමන් හිතන්න පටන් ගන්න ඉල්ලා මහා දෙයක් ආචාරයක් අම්මේ දැන් තමන් මේ මනස අවදි කරගත්තොත් ඔය මනස උඹලා වහන් ඉන්නේ ඔය මනස අවදි වුණොත් මමයි දන්නේ මන් දන්නේ මම දන්න හින්දා දෙයක් බයිරතු කියන්නේ මන් තුලින් දෙයක් දන්න හින්දා ඊට පස්සේ මං අර තාත්තායෙන් අහනවා අර කට්ටිය ඉස්සරහාම සල්ලි එවන්නේ නැහැ ඔස්ට්‍රේලියාවේ කියලා නේ එතකොට අනිත් දරුවා එවන්නේ නැහැ එතකොට මේ තාත්තට බේත් එම් අරන් දෙන්නේ කවුද බා කණ්ඩ පොණ්ඩ දෙන්නේ කවුද බා ඈ ඉතින් එවන් දරුවට දෙවාවි දෙමාපිය ආශිර්වාදයෙන් මොකද්ද ලැබෙන්නේ අද අම්මා තාත්තා සලකන දරුවට ලැබෙන දෙමාපිය ආශිර්වාදයෙන් මොකද්ද මේ වත්මන් සමාජයේ මම දකිනවා මේක එතනින් ගැලපුවා මට පේනවා මේ හැමෝම ඕක තමයි කියලා අද සමාජයේ ගොඩක් ඕක කරන්නේ ඇයි තමන් අර බොරුවෙන් පිම්බෙන්ද අර නොවටිනා දරුවව මහා ඉහලින් පෙන්නනවා සමාජෙට අර ඉගෙන ගන්න නැති එකව කණ්ඩම් දානවා අපේ මිනිස්සු ඕක ගෙනාවොත් ඉතලාට මොකක් වෙයිද ඇත්ත එළියට දුන්නොත් ඇත්ත එළියට කතා කරොත් සත්‍ය කතා කරොත් මොකක් වෙයිද මේ බොරු දේවල් වැහිලා යනවා පිම්බෙන ඒවා නිකම්ම උලම්බුසක් වෙලා යනවා මිනිහා නිකම්ම සරල වෙනවා ඈ ඔය සරල බවින් ඈත් වෙලා තමයි අපිට කෙලවිලා තියෙන්නේ අද උඹලා දුක් විඳින්නේ සරල බව නැති හින්දා ඈ මම දන්නේ අම්මේ දා ඒතකොට මේ මං අහනවා මේ තාත්තගෙන් කට්ටිය ගොඩේ මෙහෙනම් තාත්තේ වෙන මොකුත් නොකිය මං ඇහුවා තාත්තේ අගේ කළ යුතු දරුවා කවුද කියලා විතරයි මං ඇහුවේ ඔයාලා දන්නේ අදටත් මායික කතා කරන්නේ ළඟට ළඟ දැක්කනම් දුස් ගාලා මාරු වෙනවා මට අය තරම් එයා වෛරයක් මම වරදක්ද කරේ අර සමාජ කට්ටිය ගොඩේ දැන් මේ අපි උඹගෙන හිටපු බැලුමේ හුලන් ටිකක් ඇරිය ඇත්තරයි මේ ඒක වරදක්ද තාත්තට ඇත්ත පෙන්නලා දීපේ නමුත් තාත්තා ඇත්ත තේරුම් ගන්න ඇති සමහර විට නමුත් අර සමාජ කට්ටිය ඉස්සරහා යාගේ අභිමානය නැති වුණා කියලා අදටත් මට වෛර කරනවා මට වෛර කරන එකද එයා කළ යුත්තේ එයා අවදියෙන් දකින්න එකද කළ යුත්තේ එහෙනම් තොපිත් මට වෛර කරන එක නවත්තලා තොපිත් අවදියෙන් දකින්න පටන් ගන්නවා අන්න තොපිට පෙනේ මේක ඈ මේක පෙනේ ලස්සනද දනිල්ල සමාජය තමන් ඉන්න වටපිටාවේ ඔක්කොම තියෙනවා දනිල්ලම් මේ තාත් අරන් ජීවිතේ ඔය දුක්ඛිත සත්‍යෙ නිදියල්ලා බොහොම පොඩි දෙයකින් අනුන්ට පේන්න ගමන් කියලා සම්පූර්ණ නවත්තපල්ලා අනුන්ට පේන්න යන ගමන තුල උඹලගේ විනාශය නියත උරුමයක් මේක වළක්වන්න තුන් ලෝකේ කවුරුත් නැහැ උඹලට අත් වෙන රුදුරු ඉරනම නවත්තන්න කිසිම කෙනෙක් නැහැ තමන්ට අර ඒ හින්දා තමන් අවදි කරගනින්න මනස අවදි කරන් හිතපල්ලම් මෙදා හිතදි දාමයා පේන්නේ